මහනුවරෙහිවත් සෙංකටගල පුරවරය අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන රාජධානියක්. උතුම් වාමශ්‍රී දංෂ්ටධාතුන් වහන්සේ වැඩවාසය කරන නිසාවෙන් මහනුවර පරම පූජනීය ලෝක උරුම නගරයක්. මල්වතු අස්ගිරි උබේ මහා විහාරයන්හි මාහිම්පාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පෙරදැරිව ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේතුමන් ආචාර්ය ප්‍රදීප් නිලංග දෑලමැත්තුමන්ගේ සංකල්පෙන් ක්‍රියාත්මක වූ ව්‍යාපෘතීන් රැසකි. බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් මහනුවර ආරම්භ කිරීම එහි එක් සුවිශේෂී ව්‍යාපෘතියක්. දෙස්විද සිසුනට බෞද්ධ අධ්‍යාපනය ලද හැකි මහගු තක්සලාවක් ලෙසින් මෙම අධ්‍යාපන මධ්‍යස්ථානය ආරම්භ කරනු ලැබුවේ වර්ෂ 2009 ජූලි 24 වන දිනයි. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් බෞද්ධ අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමි හෙවත් සිබා ආයතනය විවෘත කෙරුණා. ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමලත් මෙම ආයතනය ඊට සරිලන මානව සහ භෞතික සම්පත්වලින් පොහොසත්. විධිමත් බෞද්ධ අධ්‍යාපනයක් සිසුන්ට ලබාදීම සඳහා ආරම්භ කරන ලද මෙම ආයතනය විදෙස් සිසුන්ගේ විශේෂ අවධානයට ලක් වූ ආයතනයක්. ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය ලංකාවේ ශ්‍රී දළදා මාලිගාව විසින් පවත්වාගෙන ලබන ජාත්‍යන්තර විශ්වවිද්‍යාල පීඨයක්. අපි පටන්ගෙන බොහොම කෙටි කාලයක් 2009 වර්ෂයේ පටන් ගත්තම අද 2014 වෙනකොට සීබා ආයතනය ජාත්‍යන්තරව දන්න ආයතනයක් බවට පත් වෙලා තිනවා. ඔබට පුළුවන් අපේ www.sibacampus.com කියන වෙබ්සයිට් එකට ගියොත් ඔබට බලාගත හැකි අපි කරන සියලු කටයුතු. අපි විශ්වවිද්‍යාලය තුළ රටවල් 18ක ශිෂ්‍යෝ අධ්‍යාපනය ලබනවා. විවිධ පාඨමාලවල ආචාර්ය උපාධිය නැත්නම් PhD උපාධිය කරන අය, MA උපාධිය නැත්නම් ශාස්ත්‍රපති උපාධිය කරන උදවිය, ඒවාගෙම BA උපාධිය හදාරන අය, ඒවාගෙම උසස් අධ්‍යාපන ඩිප්ලෝමා සහතික සහ ඩිප්ලෝමා සහතික හදාරන සහත් වෙන විවිධ අන්දමේ පාඨමාලාවන් 30ක් පමණ ඉගෙනම ලබන ශිෂ්‍ය පිරිසක් මේ විශ්වවිද්‍යාලය තුළ සිටිනවා. මේ ආයතනය තුළ ඔබට සාමාන්‍ය පෙළ පමණක් සමත් වෙලත් උපාධිය දක්වා ඉගෙන ගැනීමේ අවස්ථාව තියෙනවා. ඔබ සීබාවාගේ ආයතනයකට ආවොත් සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ ඔබට පුළුවන් එක අවුරුද්දක පදනම් පාඨමාලාවක් හදාරලා ඒ එතන ඉඳලා උපාධිය දක්වා කටයුතු කරගෙන යන්න පුළුවන්. අපි විවිධ ශ්‍රේෂ්ඨවලින් ඉගෙනනවා. සීබා හුඟාක්ම ප්‍රසිද්ධව දන්නේ සීබාවල මුඛ්‍ය කාර්ය වෙලා තියෙන්නේ බෞද්ධ අධ්‍යාපනය ලබා දෙන එක. විශේෂයෙන්ම ලාංකික සහ කලාපීය විදේශීය භික්ෂුන් වහන්සේලාට ධර්මයේ දේශනා කිරීමේ ඉංග්‍රීසියෙන් ධර්මය ඉගැන්වීමේ හැකියාව ඇතිකර දීම තමයි මේ මුඛ්‍ය පරමාර්ථය. මම කියන්න කැමති අපේ පිරිවෙන්ල ඉගෙන ගන්න භික්ෂුන් වහන්සේලාට ඔබේ ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් පසුව ඔබට ඕන නම් බෞද්ධ උපාධිය ලබා ගැනීම සඳහා සීබා ඉතාම හොඳ ආයතනයක්. මොකද සෑම බෞද්ධ භික්ෂුවකටම තමන් ගෙවන ගාස්තු වලින් 50% ශ්‍රී දළදා මාලිගාවේ අරමුදලෙන් ශිෂ්‍යත්වයක් විදිහට ඔබට ලැබෙනවා. ඒක නිසා මේ මුදලට උපාධිය හදාරන්න පුළුවන් වෙන කිසිම විශ්වවිද්‍යාලයක් ඇත්තේ නැහැ. ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඉංග්‍රීසි ඉතාම හොඳින් උගන්වන්න පුළුවන් කාර්යක්ෂම දක්ෂ ගුරු මණ්ඩලයක් අපේ ළඟ ඉන්නවා. ඒ පිරිසකින් ඔබට ඉංග්‍රීසි ඉගෙන ගත්ත හැකි, තොරතුරු තාක්ෂණය ඉගෙන ගත්ත හැකි, තොරතුරු තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාව ලබා ගත්ත හැකි, ඉංග්‍රීසි පිළිබඳ ඩිප්ලෝමාව ලබා ගත්ත හැකි, තොරතුරු තාක්ෂණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව ලබා ගත්ත හැකි, ඉංග්‍රීසි පිළිබඳ උසස් ඩිප්ලෝමාව ලබා ගත්ත හැකි, ඔබට තොරතුරු තාක්ෂණය පිළිබඳ අලුත් උපාධි පාඨමාලාවක් ලබා ගන්නත් මේ ස්ථානයේ පුළුවන්. ඉතාම සාධාරණ මිලකට අධ්‍යාපනය ලබාගෙන සාර්ථක වෘත්තීය මාර්ගයකට ප්‍රවේශෙන්න පුළුවන් මඟ පෙන්වීම කරන්න පුළුවන් ආයතනයකුයි සීබා ආයතනය.
දිනෙන් දින දෙස් විදෙස් සිසුන් රැසක් ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමි සමගින් සම්බන්ධ වීම මෙය දෙස් විදෙස් පතල අධ්‍යාපන ආයතනයක් ලෙසින් නැති පිළිගැනීමට කදිම සාක්ෂියක් සපයනවා. අධ්‍යාපනය එක් තැනක කේන්ද්‍රගත නොකර එය විහිදුවාලීම සඳහා සිබා ආයතනය විදෙස් අධ්‍යාපන පීඨ සමගින් ගෙවුණු වසර කිහිපය පුරාවටම අත්වැල් බැඳගත්තා. කෙටි කාලයක් තුළ විදෙස් අධ්‍යාපන පීඨ සමගින් අවබෝධතා ගිවිසුම් රැසක් අත්සන් කෙරුණේ එහි ප්‍රතිඵලයක් නිසා වේ. තායිලන්තයේ මහා චූලාලංකාර රාජවිද්‍යාලය, දුරත්තිත් පණ්ඩිත් විශ්වවිද්‍යාලය, ජාත්‍යන්තර බෞද්ධ විද්‍යාලය, ධම්මකාය ආයතනය සමගත් ඇමරිකාවේ වර්ජිනියාටෙක් විශ්වවිද්‍යාලය, වෙස්ට්චෙස්ටර් විශ්වවිද්‍යාලය මෙන්ම ජර්මනී හැම්බර්ග් විශ්වවිද්‍යාල සමගින් සිබා ආයතනය අත්හැල් බැඳගත්තා. විදෙස් විශ්වවිද්‍යාල සමග අධ්‍යාපන දැනුම වඩාත් පුළුල්ලු හුවමාරු කර ගැනීම සඳහා නේපාලයේ ලුම්බිනි විශ්වවිද්‍යාලයේ දූත පිරිසක් සිබා ආයතනයට පැමිණීම සුවිශේෂී මංසලකුණක්. Perhaps we have the largest number of PhD students in Sri Lanka in Buddhist studies. We compare to any other state universities here. We are a private concern. We have very little. If you go down now, the PhD seminar is just getting over. We want to go. Mahajana Adhyapana Pradarshani Ekadi. සිය අදහස් දැක්වූ සිබා ආයතනයේ ගරු සභාපති ආචාර්ය ප්‍රදීප් නිලංග දැල දියවඩන නිලමේ. ඔව් ඇත්තටම දැන් අපි මේ රැස්ව සිටින මේ සිබා ඇකඩමිය විශේෂයෙන් මේ ආරම්භ වුණේ ලංකාවේ බෞද්ධ නායක ඒ කියන්නේ තරුණ පිරිසලට අධ්‍යාපන හැදෑරීමටත් විශේෂයෙන් අපි මේ ආයතන තුළින් බුදුදහමට අනුව බෞද්ධයෙක් හැටියට නායකත්වය ලබා ගැනීම සඳහා ඌ උපාධියක් අපි ප්‍රාථමික උපාධියක් අපි හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම මේ සඳහා ගිහි පැවිදි උපාසක උපාසිකා සිවණක් පිරිසටම මේ අපේ විශේෂයෙන් සිබා ආයතනයේ අධ්‍යාපනය ලබන්න පුළුවන්. මේ මම හිතන්නේ අතිශයින් වැදගත් වෙලා තියෙනවා. මොකද පෞරුෂත්වය ගොඩනැගීමත් සමගම නායකත්වය ලබා ගැනීම සඳහාත් ඉදිරියේදී අවශ්‍ය උපාධියක් ලබා ගැනීමට මේ ආයතන තුළින් අපිට හැකියාව ලැබෙනවා. බෞද්ධ අධ්‍යාපනයට පමණක් සීමා නොවී පරිගණක ඉංග්‍රීසි භාෂාව වැනි වෘත්තීය අධ්‍යාපනයන්ද සිබා ආයතනය මගින් ආරම්භ කළේ ඒ සඳහා උනන්දුවක් දක්වන බොහෝ සිසු පිරිසක් සිටින නිසාවෙන්. I'm Sakuni Pereira. I completed my diploma in English at SIBA soon after my A-levels, and here I am at a recognized institute working and gain experience for a bright professional career. මෙහි සුවිශේෂී කඩයිමක් වන්නේ කෙටි කාලයක් තුළදී
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගන්නා උපාධි ප්‍රධාන ආයතනයක් බවට සිබා ආයතනය පත්වීමයි. General convocation to award degrees and certificates to diploma holders and degree holders from Sri Lanka International Buddhist Academy. Currently, there are students from India, Nepal, Myanmar, Vietnam, Mongolia, USA, Uganda, Russia, following degrees and diploma courses at this institution. I am fascinated by the fact that many of the students are receiving pre-education here with the financial support of the Sacred Sri Dalada Maligawa. Chairman of SIBA, Dr. Nilanga Dela, I congratulate you for your mission and your effort to establish SIBA and provide such free education for the needy student from Sri Lanka, from the Sri Dalada Maligawa. දැනුමෙන් පොහොසත් විනයගරුක සිසු පිරිසක් බිහි කිරීම සිබා ආයතනයේ එකම අභිප්‍රායයි. ඒ සඳහා කාර්ය මණ්ඩලය ලබා දෙන සහයෝගය අතිමහත්. When I arrived here, I found out the institution was small, and I found a few teachers, but what I was soon to find that people have a big heart, actually. Though the institute is small, the academy is very small, but the teachers had loving kindness, all qualities of generosity. And I started my degree in 2011, and I've seen myself, actually, students who come from rural areas here, they don't know English, and they know, of course, Sinhalese, but when they come here, they start to study English and learn presentation skills using PowerPoint and learn computers. I'm so amazed how much they are improved their English and computer skills by the time they reach their fourth year, because I've attended their presentations, and some of them represented SIBA at the United Nations conference in Thailand. I was so amazed how the students were able to give a wonderful presentation. So in my opinion, is SIBA is a wonderful academy for training students for the spreading of Buddhism and to be leaders in this modern society. අධ්‍යාපන කටයුතු වලට අමතරව බාහිර ක්‍රියාකාරකම් සඳහාද සිසුන් විශේෂ උනන්දුවක් දක්වනවා. අජානීය ස්කූටර් තුරකා පිට වදිනා Marian Vata Vega in Tigilin Potana Padakimi Deura Isadi Purvera Siri Palana Vilasa Tume Kiru Lima Vati Vesituna හැබැයි මේකට රත්නශ්‍රී අලුත් අදහසක් මොකද්ද අසකරත අයින් කරලා ගත්ත ට්‍රේල් බයික්
නූතන ප්‍රේමවන්තයෙක් ගත්තා. නූතන බයිකයක් ගත්තා. නූතන ප්‍රේමවන්තයෙක් ගත්තා. උපාධිධාරී රැකියාව විරහිත තරුණයෙක් ගත්තා. මේ කුමාරිකාව යන්නේ මෙයා අහනවා අජානීය ස්කූටර් තුරගා පිට වඩිනා කුමාරිය ඍජු අධ්‍යාපනයක් ලබා ගැනීම පමණක් නොව යහපත් ආකල්ප සහ නව චින්තනින් පිරි පරපුරක් බිහි කිරීම වස් නාට්‍ය, රංග කලාව, ගායනය, වාදනය, නර්තනය වැනි සව් ඔස්සේ කුසලතා පිරි දරුවන්ගේ හැකියාවන් වාර්ෂිකව පවත්වන ප්‍රසංගයන්හිදී දක්නට පිළිවන්. අධ්‍යාපනයට පමණක් නොව සමාජීය වශයෙන් ඉටු විය යුතු යුතුකම් වෙනුවෙන් සිබා ආයතනය නිරන්තරයෙන් පෙනී සිටිනවා. ප්‍රජා සහ සමාජ සත්කාරක ව්‍යාපෘතින් රැසක් සෑම වසරකම ක්‍රියාත්මක කරනුයේ ඒ නිසාවෙන්. ලේ දන් දීමේ කඳවුරු, අක්ෂිසායන සහ වෙනත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් සඳහා සිබා ආයතනය සිය දායකත්වය ලබා දෙනවා. සිබා ආයතනය ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලය සමග එළඹ ඇති අවබෝධතා ගිවිසුමකට අනුව ශ්‍රී ලාංකීය සිසුනට පරිගණක තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය හැදෑරීමට අවකාශ හිමිව තිබෙනවා. මෙම පාඨමාලාවේ ප්‍රථම වසර දෙක සිබා ආයතනයේදීත් අවසන් වසර දෙක ඕස්ට්‍රේලියාවේදීත් අධ්‍යයන කටයුතු හැදෑරිතුවේ. බෞද්ධ අධ්‍යයන, තොරතුරු තාක්ෂණ, ඉංග්‍රීසි සහ නූතන භාෂා අධ්‍යයන අංශ විසින් පශ්චාත් උපාධි, උපාධි, ඩිප්ලෝමා පාඨමාලා සහ සහතිකපත් පාඨමාලා පවත්වාගෙන යන අතර බෞද්ධ උපදේශන මනෝවිද්‍යාව, බුද්ධහම සහ පරිසර විද්‍යාව ඔන්ලයින් පාඨමාලාද සිබා ආයතනය විසින් පවත්වාගෙන යනු ලබයි. උපාධිධාරී ගුරුවරුන් හට අධ්‍යාපන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධි හැදෑරීම සඳහා සිබා ආයතනයේ අවස්ථාව ලබා දීමද සුවිශේෂී පියවරක්. මහනුවර කලාපයේ පාසල්හි ගුරුවරුන් වෙනුවෙන් විශේෂයෙන් ආරම්භ කළ උපදේශන මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ඇත්තේ ඉහළ පිළිගැනීමක්. Today I hope to discuss about ශ්‍රී දළදා මාලිකාවේ මාධ්‍ය ඒකක විසින් විකාශය කරන රූපවාහිනී වැඩසටහන් සඳහා ඉංග්‍රීසි මාධ්‍ය ධර්මදේශනා සඳහා සහ ගුරුගෙදර අකුරවැනි සජීව වැඩසටහන් සඳහා සම්පත් දායකත්වය ලබා දෙන්නේ සිබා ආයතනයයි. මෙහි අධ්‍යාපනය ලබන දෙස් විදෙස් සිසුන් වෙනුවෙන් නේවාසිකාගාර පහසුකම්, ආපනශාලා පහසුකම් මෙන්ම වෛද්‍ය පහසුකම් වලින්ද සිබා ආයතනය සමන්විතයි. ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක් වශයෙන් සිබා ආයතනය පසුගිය වසර කිහිපය තුළදී ලද ප්‍රගතිය වෙනුවෙන් ගරු දියවඩන නිලමේතුමන් ආචාර්ය මණ්ඩලය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය කළ කැපකිරීම අතිමහත්.